සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී මෙම පාංශකූල පින්කම පැවැත්වුණා. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් මෙන්ම මැති ඇමතිවරු පිරිසක්ද, නලින්ද සිල්වා මහතාගේ පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන්ද, පූජ්‍ය බෙංගම්වේ නාලක සහ පූජ්‍ය ඕමාරේ කස්සප යන ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත්වුවා. රට වෙනුවෙන්ම, ජාතිය වෙනුවෙන්ම, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම ක්‍රියා කළ, කතා කළ, එවැගේම ලිපි ලේඛන ලියු, ඒ ගැනම හිතූ මහපඬිරුවනක් ආචාර්ය නලින්ද සිල්වා සූරීන් කියන්නේ. එතුමන් සමග ඇසුරු කළ අපි එතුමාගේ හදවත හොඳින්ම වටහාගෙන හිටියේ. එතුමාගේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමේදී කටුක බවක් සමහරට දැනෙන්න පුළුවන්. එහෙම කියන්න ඕන නිසා තමයි එහෙම කිව්වේ, එහෙම ලිව්වේ. අරමුණ උනේ අපේ රටේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටීමයි. මව්බිම වෙනුවෙන් පෙනී සිටි කැපවුණු, අරගල කළ, පරිත්‍යාග කළ වීරයෙක් අපට අහිමි වුණු මොහොතක්. නලින්ද සිල්ලා ඇදුරුතුමා අද්විතීය ගුරුවරයෙක්, දේශකයෙක්, ලේඛකයෙක්, ඒ වගේම එතුමා හොඳ සවන් දෙන්නෙක්. මමත් ඇතුළු එතුමාගේ ශිෂ්‍යයන්, අපේ ගවේෂකයෝ, සංවාද සභාවලට සහභාගී වූ මිතුරන් දන්නවා එතුමා අපේ අදහස් වලට සවන් දුන් බව, අපේ අදහස් එතුමාගේ අදහස් කරගත් බව. බුදු දහම අර්ථවන් විතව ගිහියකු ලෙස අප රටවාසීන්ට සහ ලෝකයාට පෙන්වා දුන් උත්තමයෙක්. ඒ වාගේම ජාතියට පණ දුන්නා, ප්‍රාණවත් කරා අවදි වෙන්න කියලා. ඒ උදාර වචන මාලාවම රට යලි යලි නැගිට්ටා. ලබා දුන් ශක්තියට මුළුමහත් ජාතියේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරමින් නිසංසල නිවන් සැප එතුමාට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.